ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත හොදකල අකල ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ පන්ති 25 සිට ඇරඹේ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 44000 ඉක්මවයි ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හොදකලා බවින් ඉවතට ගුවන්තොටුපොළ 22 සිට විවෘත කෙරේ पलात सभा मेरटटत जनतावटत सेतक नह राज्य एमती विदुर कियाई रट हमुदा करनेयකට ලක් කිරීමකට සූදානමක් ඇති බව එජෝපෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් कोविड आसादित मेरठ समस्त पुद्गलिन्गे संख्याव मेवन विट 44000 सीमाव इक्मवा गोस ඇති බවයි වසංගත රෝග විද්‍යායකකයේ සඳහන් කළේ මේ අතර හුදකලා කළ ප්‍රදේශවල හැර බස්නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ පන්ති මේ මාස 25 වෙනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා मेरठ कोविड आसादित पुद्गलिन संख्याव मेवन विट 44774 सीमाव पसुवनवा ईये दिन कोविड आसादित मरण දෙකක් වාර්තා වීමත් සමග मेरठ समस्त कोविड वायरस आसादित मरण संख्याव 213 දක්වා ඉහළ ගියා මේ අතර මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අදුදැසන පහේ සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, මිරිහාන පොලිස් වසමේ දෙමළ වත්ත යන ප්‍රදේශ මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ වත්ත ග්‍රාම නිලධාරී निलधारी वसम मीघह वत्त ग्राम निलधारी वसम पट्टियोतुर ग्राम निलधारी वसमे रोहण विहार मावत पैलियगुड गंगबड ग्राम निलधारी वसमे नेल्लिगह वत्त सह पूरणकोट वत्त किरिबतगुड पोलिस वसमे विलेगुड उतुर ग्राम निलधारी वसमे श्री जयंती मावत मेलिस अद उदासन हुदेकला बाविन इवत केरुणा මේ අතර මේ වන විට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා ප්‍රදේශයන් වශයෙන් පවතින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා මේ අතර COVID දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග වසා දැමුණු බස්නාහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙක් ප්‍රදේශවල අපොස සාමාන්‍ය පෙළ සඳහා මේ මාස 25 වනදා යලි පාසල් විවෘත කිරීම සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියත් සමග තාවකාලිකව නතර කෙරෙන වාණිජ ගුවන් ගමන් කටයුතුද මේ මාස 22 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව පවතිනවා. විදේශවලට සිට පැමිණෙන අයට අපේ ගුවන්තොටුපළවල් විවෘත කිරීම සඳහා යම්කිසි පෙර සූදානමක් තියෙනවා. ඒ යටතේ සංචාරකයන් ගෙන්වා ගැනීමේ නියම ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒ සංචාරකයන් ගෙන්වීමේ නියම ව්‍යාපෘතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංචාරක මණ්ඩලයත් එකතු වෙලා අවශ්‍ය මාර්ගෝපදේශ සංචාරකයන් රැගෙන ආයුත්තේ කෙසේද ඒ සංචාරකයන් මේ රට තුල හැසිරිය යුත්තේ කෙසේද ඔවුන් කළමනාකරණය කළ යුත්තේ කෙසේද කියලා මාර්ගෝපදේශ සකස් කර තිනවා මොකද මේ පැමිණෙන විදේශීය සංචාරකයන් සංචාරය සඳහා පැමිණෙනකොට ඔවුන් සති දෙකක් නිරෝධායනය වී අවසන් වී සංචාරය කරන්නේ නැහැ එසේ කිරීම ප්‍රායෝගික නැහැ ඒ නිසා මේ සංචාරකයන් සංචාරය සිදු කරන්නේ නිරෝධායනය වන කාල සීමාව තුලදීමයි ඉතින් ඒ නිසා නිසි පරිදි මාර්ගෝපදේශන පිළිපැදීම ඉතාමත් වැදගත් ऐसे नौ न हो हम किसी विद्या की अहम बेंग हो अपे रट तुल श्रीलंका की आसादने उन्होंने विशाल पकुराती मन विविध प्रभेद में वायरस से विविध प्रभेद अपे रट तुल टैतुल मन अवदान मत तीनों एमएन संचरण सीमा पानवाते बो मालिका वत्त NH5 निवास संकीर्ण यद अद हुदेकला बावी निवात केरुना मैं आदर कोविड आसादित 31 दिन को हंदुना गेनिमत समग्र महानुवर पूजा पीटीए कोस्कोटे ගම්මානයට संचरण सीमा පැනවීමට සෞඛ්‍යංශ සහ පොලිසිය පියවර ගත්තා එමෙන්ම වවුනියාව පට්ටාංචිචූර් ගම්මානයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග එම ගම්මානයේ කොටසකට අදුදැසන සංචරණ සීමා පනවා තිබුණා. පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් රෝගීන් රැඳවියන් 5 දෙනෙකු පලා ගියා. පලා ගිය අයගෙන් එක් අයෙක් පමණයි අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. තවමත් ඉතුරු 4 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් පිළිබඳ යම් තොරතුරක් තිබෙනවා නම් කරුණාකර අප වෙත දන්වන්න මෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කොවිඩ් වෛරස ආසාදිතයින් ප්‍රතිකාර ලබන පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයන් 67 දෙනෙකු ඊයේ දින පිටව ගියා. ಜ್ಞಾತನ ಆಂಬಿಲಿಪಿಟಿಯ ಪ್ರತಿಕಾರ ಮಧ್ಯಸ್ಥಾನೆ ಪ್ರತಿಕಾರ ಲಬನ ರೋಗಿಯನ್ಗೆ ಮಾನಸಿಕ සුවය පතා ඇඹිලිපිටිය අපි සංවිධානය විසින් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ දින පැවැත්ුණා. श्रीलंका प्रसव नारीवेद विशेषज्ञ वैद्यवरुणगे संगमे 35 वेनि सभापतिवरया पत् किरीम अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वයෙන් සිදු කෙරුණා. श्रीलंका प्रसव नारीवेदी विशेषज्ञ वैद्यवरुण के संघ में 35वें सभापति विशेषज्ञ वैद्य प्रदीप सिल्वा महतायम दुहरे पिहिटुवे में उत्सव अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन येपस्वरुवे पैवतुना कोलंब मंडार नायक अनुस्मरण जात्यांतर सामंत्रण शाला परिश्रे नेलुम शालावे पैवती मेम उत्सव अवस्थाव आरंभ हुई अग्रामात्य महिंद राजपक्ष महतागे संप्राप्तियात समगाई दक्षिण आसियावे अडुम मातृ सह लदुरु मरण अनुपातयेट हिमिकम कियन रट श्रीलंकावई सौख्य अमात्यांशये මෙහෙයවීම යටතේ श्रीलंका प्रसव नारीवेदी विशेषज्ञ वैद्यवरुणगे संगमे ए सदहा विशिष्ट दायकत्वයක් දක්වනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ප්‍රථම වතාවට වාන් දොරටුවක් විවෘත කොට මුදා හැරී කළුගඟේ ජලයෙන් තවත් වසර දහස් ගණනක් මහ පොළව සශ්‍රේක වේවා යන්න සිය ප්‍රාර්ථනාවේ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය Facebook පිටුවේ සටහනක් තබමින් පවසනවා. हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता कलुंगग जलाशय निरीक्षण चारिकावकट එක් වී තිබෙනවා. පසුගියදා ප්‍රථම වතාවට එහි වාන් දොරටු විවෘත කොට එම ජලය ගොවිවීම වෙත මුදා හැරීම සිදු කෙරුණා. එම අවස්ථාවට එක් වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති मैत्रीपाल सिरिसेन महता සිය Facebook පිටුවේ විශේෂ සටහනක් තබා තිබෙනවා. පළමු වතාවට කලුගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ මට්ටමට ජලයෙන් පිරි ඇති මොහොත සියසින් දැක ගැනීම හදවතට සතුටක් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් महावेली योजना क्रमे कोट प्राप्तिय सनिटुहन करमिन महावेली अमात्यवरया लेसत रटे जनाधिपतिवरया लेसत सिय दुर कालय तुलदी मोरगह कंद कलुगंग जलाशय දෙක ඉදිකර අවසන් කිරීමට හැකියවීම ලක්ෂ ගණනක් රජරට ගොවි ජනතාවගේ කඳුළු කතාව අවසන් කිරීමට ඉවහල් වූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. කඩිනම් महावेली योजना क्रमे ක්‍රියාත්මක කළ දිවංගත ගාමිණී දිසානායක මහතාද ගෞරවයෙන් සිහිපත් කරන අතරම තවත් වසර දහස් ගණනක් මෙම ජලයෙන් මේ උතුම් මහ පොළව සශ්‍රීක වේවා යන්න සිය ප්‍රාර්ථනාවේ බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමගි ජනබලවේගය සමග එකතු වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මහාචාර්ය රෝහන් ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ජනබලවේගී කවීර් හැසීන් මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවෘත ආදර ආරාධනාවක් කරනවා එතුමලත් සමග එකතු වෙන්න කියලා. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමගි ජනබලවේගයට යන්න ඕන කමක් නැහැ. සමගි ජනබලවේගයට තියෙනවා එක්සත් ජාතික පක්ෂය. අඩු ගානේ ඒගොල්ලන්ගේ පක්ෂ දෙක එකතු කරගන්න උත්සාහ කරන්න. ඉතින් මම හිතන්නේ Tamange ඇඟේ තියෙන පොල් පරාලේ විසඳගන්නේ නැතුව අනුන්ගේ පක්ෂවලට දුක් ගැනවිලි කියන්න අපට එන්න කියලා කියන්න කවුරුත් ඕන කමක් නැහැ. අපේ ප්‍රගතිශීලීවම देश प्रेमी जातिकवादी श्रीलंका मम श्रीलंका पक्ष मेन पक्ष आराधना कर ජනතාවට අවශ්‍ය නම් පමණක් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පළාත් සභාවලින් සිද්ධ වුණු යහපත හෝ අයහපත පිළිබඳව තුලනාත්මක විශ්ලේෂණයක් අපේ රටේ කෙරෙන්න ඕනේ. දැන් මේ සමහර අය හිතනවා අපේ පක්ෂෙත් ඉන්නවා පහුගිය මහමැතිවරණයට තරඟ කළ පෙරදිච්ච අයට. අන්න ඒ අයට රස්සාවක් දෙන්න මේ. ඒකට තමයි මේ පළාත් සභාව තියන්න ඕනේ කිය කෑ ගන්න. ඒකට ඒකෙන් මේ රටට අහිමි වෙච්ච මහා ධනස්කන්ධය ගැන කවුරුත් කතා කරනව අඩුයි. මේවා නඩත්තු කරන්න, മന്ത്രിවරුන්ට පඩි ගෙවන්න, අමාත්‍යාංශ නඩත්තු කරන්න මොන තරම් මුදලක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් වීදම් වෙනවද? දැන් අනිත් එක පළාත් සභා නොතිබුණා කියලා මොකක්ද උනේ? අපි කියන්නේ මේ පළාත් සභාව දේශපාලඥයන්ට හේවණක් දෙන්න අවශ්‍ය කරන ආයතනයක් කියලා. නමුත් පළාත් සභාවකින් ජනතාවට යමක් සිද්ධ වෙන්න ඕනේ. රටට යමක් සිද්ධ වෙන්න ඕනේ. රට ඉල්ලනවා නම් ජනතාව කියනවා නම් විතරක් මේ පළාත් සභාව මැතිවරණ තියන. අනිත් එක මේ වසංගත තත්වයක්. මේ වසංගත තත්වයේ මැද්දේ අපිට මැතිවරණ තියන්න පුළුවන්. අපි ප්‍රායෝගිකව හැම දෙයක් ගැනම හිතන්න ඕනේ. අපි ඉන්නේ පළාත් සභාව එපා කියන තැන. කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට නිසි ප්‍රතිකාර ක්‍රමයක් ජනතාවට ලබා දීමට වත්මන් රජය අපොහසත් වී ඇති බව මහාර්ගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුදත් ජයසුන්දර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රජයක් හැටියට මෙච්චර බලයක් තියාගෙන තමුන්ට කියන්න බැරි නම් භූම දානේද ආදානේද තමුන් ගන්න යන්නේ එන්නද මොකද්ද කියලා කියාගන්න බැරුව පැණියට කියනවනම් මෙන්න මේ පැණියට අපි දෙනවයි කියලා මේක යම් කිසි විදිහකට ඊට ප්‍රස්තාවක් කරගෙන යන්න ඕන්න. මොකද්ද වෙලා තියෙන තත්ත්වය කියන එක රටේ. ඊට පස්සේ අනිත් එක තමයි මේ හමුදාවේ අයව පත් කරලා තියෙනවා දැන් කීපයකට. මේ හමුදාවේ අය බ්‍රිගේඩියර් වුණා ජෙනරල් වුණා මේ තැන් වලට පත් කරන්නේ ඇයි? මේ හා සම්බන්ධ මේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධව ඒ අයට දෙන්නේ මොකද්ද? මේකේ ප්‍රවාහනය කටයුතු කරන්නේ මේකේ ආහාර පාන ගෙනියන්න මේ හා සම්බන්ධයෙන් සීළු කටයුතු ඇයි ඒ අයට දෙන්නේ කියන එක. එතකොට මේක හමුදාකරණයක් මෙතනින් ඇති වෙනවා. එතකොට මෙවැනි රටාවක් තුල කොහොමද අපි ඉදිරියට යන්නේ කියන එක. අපිට තියෙනවද විදේශ ප්‍රතිපත්තියක් මොකද්ද කරන්න කියලා එකට අපේ රට තුල ප්‍රතිපත්තියක් තියෙනවද? මෙන්න මේක තමයි අපිට තියෙන විශේෂිතම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මඩකලපුව කරඩියංකාරු ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ටාසය කටයුතු කර තිබෙනවා. හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මිගොස් ඇත්තේ කටාන තිමිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. අවිස්සා වෙල්ල කොස්වත්ත කොඩිකන්ද ආරාණ්‍ය සේනාසනාධිපති එල්පීටී උඩුවල ධම්මසිරි හිමියන් කිසියම් පිරිසක් විසින් පසුගිය දෙවනදා රාත්‍රියේ පැහැරගෙන ගොස් තිබෙනවා. මෙවන විට හිමි නම සොයා ගැනීම සඳහා හංවැල්ල පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබන බවයි හංවැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දෙවයිනට නැගිනහිර සහ ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමාලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. මිගමුව මුහුදු ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 180ක මද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. එම මද්‍රව්‍ය අතර හෙරොයින් මද්‍රව්‍ය කිලෝ 100ක් සහ හෂීෂ් මද්‍රව්‍ය කිලෝ 80ක් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ. මෙන්න එම විශේෂ පුවත නැවතත්. මිගමුව මුහුදු ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 180ක මද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. එම මද්‍රව්‍ය අතර අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සහ හෂීෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 80ක් තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ. බකමූණ උරුබෙදි සියඹලාව ප්‍රදේශයේ අසරණ දියණියක් පිළිබඳව සියත අප කළ අනාවරණයෙන් අනතුරුව බොහෝ ජනතාව එම දියණියට සහ පවුලට උපකාර කිරීම සඳහා පැමිණ සිටින බව අපට තොරතුරු වාර්තා වනවා. ඔරුබැඳි සේබලාව ප්‍රදේශයේ රියානුතුරකට ලක්ව රෝගීව සිටින පුංචි තිමන්සාගේ පුවත පිළිබඳ අප පසුගියදා සියත ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ ඔබට අනාවරණය කළා. ඒ අනුව පුංචි තිමන්සා වෙනුවෙන් සෙනෙහසේ දෑත දිගු කරන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත් වී තිබුණා. මෙම පුවත දුටු පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ පුලතිසි ප්‍රජා සංවර්ධන කමිටුව ඇතුළු කණ්ඩායමක් මෙවන විට තිමන්සාගේ පවුලට කඩිනමින් නිවසක් ඉදිකර දීමට ඉදිරිපත් වී තිබෙනවා. මීගමුව මුහුදු ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 180ක මද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවටගත් පුවතක් පිළිබඳ අප මීට සුළු මොහොතකට පෙර ඔබට වාර්තා කළා. එහි දර්ශන වෙතයි දැන් අප යොමු වන්නේ. මෙම පුවත පිළිබඳ තවත් තොරතුරු අප සූදානම් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ වෙත ගෙනෙන්නට. ඒත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමු වෙමු සවස් 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरमेट इहत बटन एक क्लिक कर सियत टीवी सब्सक्राइब करना। अलुत वीडियो गन मुलिन्म दानगन्न मेम सीनो क्लिक करना।